දැක්කද ආච්චි කිව්වා පරිස්සමෙන් යන්න ආච්චි සීයේ හොඳින් ලංකාවට යන්න කිව්වා ආච්චිලායි සීයටයි අපේ ආදී ඇහුණද අපි මේ පල්ලෙහා ඉඳලා බලාගෙන හිටියා අනේක තමයි යනවා ෆ්ලයිට් එක යනවා අනේ ආච්චමයි සීයේ කියනවා ඇති උදේ පටන් ගන්නවා අද මේ ඔන්න ඉතින් චමරන්දිගේ අම්මගේ තාත්තගේ යුරෝප්ට මේ යුකේ ටුවර් එක ඉවරයි අද. නැගි දැන් අපි අහමු ඉතින් අංකල්ගේ යුකේ ටුවර් එක ගැනයි ආදි මොකද කියන්නේ සීයල යන එකට චමරන්දි දුකෙන්. එහෙම තමයි නේද? මේ සීයල. ඔව්. මේ අයියේ විචකතාව ක්‍රීඩිකේ මොකද? ඔයාට මොකද හිතෙන්නේ මේ සීයල යන එක ගැන? සතුටු හිතනවානේ. සතුරු හිතයි දැන් ගියාට පස්සේ තමයි ගෙදර ගියාම සතුරු නෙවෙයි බෝරින් වෙයි මඩේ දුක ට්‍රේන් එකකට තමයි ඉන්නේ අපි දැන් ආදිට කියලා තියෙන්නේ මේ ආදිට මේ සීයල ගියාම දැන් බෝරින් ඉතින් අපි දැන් මෙච්චර කල් සීයල ආච්චිල අපිට උදව් කරානේ දැන් බබත් එක්ක වැඩ කරගන්න මම උනස් සෑහෙන වැඩ කරගත්තා දැන් ආදින කියලා දින බෝරින් වුණාම අපි යමු ස්මිත්ටෝයි එකට ට්‍රේන් එකක් ගන්න කියලා ඉතින් ස්මිත්ටෝයි අපි එක්ක යන ඔයාලවත් ආදිට ට්‍රේන් එකක් ගන්න ආදිට දැන් ට්‍රේන් එක 100න් ඉන්නේ නේද ආදි ආදිර දුක ඉතින් ගියාම තමයි පිටාතක යම්මට මොකද කියන්නේ මේ මොතේ අපි මාස 3ක් මෙහෙ රැඳිලා හිටියා ඒ ඉන්න කාලේ ඔයගොල්ලෝ අපි බොහොම ආදරෙන් බලාගත්තා රටතොට පෙන්නවා අලුත් අත්දැකීම් ගොඩාක් ලැබුවා ජීවිතේට කවදක්වත් ලබන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැති දේවල් දකින්න හම්බුණා විඳින්න හම්බුණා ඒකට වදින්නට ගොඩක් පිං නැවතත් ඉතින් බලමු ඉතින් අවස්ථාවක් හම්බුනොත් එන්න බලමු ඒක තමයි කියන්නේ බොහොම සන්තෝෂෙන් මේ කාලය ගත කරා ඉතින් හය මාසෙක හිටියා හොඳයි කියලා තේරුණා ඉතින් නමුත් යන්න බෑ නේද අපි ලංකාවට යන්න බෑ ඒ නිසා යන්න තියලා ඉතින් බලමු ඉතින් තාත්තට ඔක්කොම වීඩියෝස් ඔක්කොම තියෙනවා දැන් අපිට තියෙනවානේ ඔක්කොම මතකේ හැටියට ඔයගොල්ලෝ කරපු වීඩියෝ ඔක්කොම තියෙනවා එකතුවක් මේක බල බල අපිට ඉතැගේ යාළුවන්ට කාටවත් හැමෝට පෙන්නන්න පුළුවන් අපේ ඩුවරෙක් ගැන මම හිතන්නේ ඒ ඇත්තකීම වෙනයිට ලැබෙන්නේ නැහැ ඒ වගේ chance එකක් මේ chance එකත් අපිට ලැබිලා තිබුණා නත්තයි ති ගොඩක් ස්තුතියි පි අපේ වටක් කියන තියෙන එක තමයි මුතේ ඔයගොල්ලෝ ලොකු කිනක් කරගත්තා මම කවදක්වත් අපිට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ ඔයගොල්ලෝ දෙන්න ගුණාංග නිසා තමයි ලැබුණේ අත්දැකීම ලැබුවා අපි අනිත් දවස්වලට වඩා ගොඩක් අවසනාවන්තයි
සීයවගේ මේ දැන් අම්මිට එක දැම්ම අපි එතනට මේ චම්බරන්දිවයි තාත්තවයි අම්මවයි අපි මේ ටර්මිනල් එක ගාවින් බස්සල මංගිය කායක පාක් කරන්න පොඩක් පරක් වෙලා ඉවිචින්ද ඒවලට දැන් අපි දෙන්න දැන් බබත් නිදාගෙන හිටියා දැන් කායක පාක් කරලා දැන් ඔගොල්ලෝ දැකපු බස් එක තමයි අපි ආවේ අවිල දැන් මේ ගැට්ටික් එයාපෝට් එක ඇතුලේ ඩිපාචර්ස් ට සවුත් ටර්මිනල් එකට යනවා ගැට්ටික් කරලා තියෙන මේ ඩිපාචර් ටර්මිනල් එකට ඔයා ගන්න බලන්න ඕනේ දැන් කොහෙද දැන් ඇහින්නේ කොල් එක දිහා බලන්න ඕනේ ආදි මේ ඉන්නේ සියලාද යනවා නේද පුතේ අපි යන්න ඒකනේ අපි ලොකු ෆ්ලයිට් සුත් බැලුවා නේද ලොකු ෆ්ලයිට් සුත් බැලුවා නේද ෆ්ලයිට් එකක් ගියා අපේ උළුඩින් ගියා නේද අපි ඔයාලට ඒක පෙන්නන්නම්කො ඔන්න මෙතනින් අපි මාරු වෙනවා අපනින්න ටික්ස්ටා හරි අපි අතුලට යන්නකෝ දැන් චම්බරන්දිලා හොයා ගන්න ඕන අපි හරිද බෑග්ස් කිරු ඔක්කොම හරිද ඒ ඉතින් දැන් ඔන්න මෙහි ගැට්වික් එයාපෝර්ට් එකේ ඩිපාර්චර්ස් අපිට යන්න පුළුවන් තැනට ආවා දැන් මෙතනින් යන අම්මයි තාත්තා තනියෙන් ඉස්සරහට යනවානේ ඔක්කොම චෙක්ින් කළා ඔක්කොම කළා ඉවරයි wheelchair assistance උත් දැම්මා එතකොට එයාලට ෆ්ලයිට් මිස් වෙන්නේ එහෙම ප්‍රශ්න නැහැ ඒගොල්ලෝ දෝහා වලින් තව ෆ්ලයිට් එකකට මාරු වෙනවා ඉතින් ඒ ටික ඔක්කොම සෙට් කළා දැන් ඉතින් සමු ගන්න හදන්න ඉතින් ඒක තමයි අමාරුම වෙලාව ආදි සියලේ යන්න හදන්නේ සාදු කියන්න දෙන්න ආ චමර සියලේ සාදු කියලා ආයි අපි ලංකාවට එලා හම්බෙන්නම් කියලා කියන්නේ ෆෝන් කරලා කතා කරන්න ඔයා තම බලා ගන්න ඕන හරියන්නේ හරි ලොකු ආදි අපි ආදි අම්මයි සීයයි යනවා මේ ලංකාවට ඔයගොල්ලෝ අම්මයි තාත්තා හොඳින් බලක් අම්මා තාත්තා බලා ගන්න ඕන ඔයා දැන්නත් එපා මටත් දෙන්නත් එපා කටු කරන්න එපා හොඳේ හරි ඉතින් අපි මෙහෙදී ගොඩාක් කට්ටිය උදව් කරා නාග්මසෙන් කියන්න කිව්වොත් ගොඩාක් ඇත්තෙන්ම නම් මතකත් නැහැ ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි ආයි අපි නැවත හමු වෙමු අපිට කන්න බොන්න සංග්‍රහ කරා එක්කන් ගියා හැමතැනම මේ ඔක්කොටම ගොඩාක් ස්තුතියි කියලා මේ අස්සයිදී එහෙනම් ඔක්කොටම සටා කියන අච්චර සියට පුතර චූටි බඩගින්නක් ආවා පුතා පොඩි ක්‍රොසන්ට් එකක් කනවා අම්මි නම් පොඩ්ඩක් දුකෙන් ඉන්නේ ඉතින් මේ ඉතින් මොකද කරන්නේ එහෙම තමයි අම්මි අම්මිට කියන පුතේ අඬන්න අපා කියලා
අපි try කරමුනේ train එක මේ මේකේ මේ terrorist ප්‍රශ්න හින්දා මේ කලින්නම් flight එක departure එක තැනටම ගිහිල්ලා අපිට දවලන්න පුළුවන් කියලා තිබ්බා. ඒ කියන්නේ පොඩි spotting පාරක් දාන තැනක් තිබිලා තියෙන flight airport එක ඇතුලේ. මේ පාරේ ඒක නැහැ. ඒක රවත්තල ඒගොල්ලෝ. මේක හින්දා දැන් අපි වලන්නේ එළිය කොයි හරි අර කලින් ඕගලන් එක්කන් ගියා වගේ spotting කරන්න පුළුවන් තැනකට ගිහිල්ලා flight එක නගරන් ඉඳ බලමු. නැත්තම් මේක මතක තියාගන්න Gatwick airport වල parking මාරම ගණන් long stay car park එකේ පැය දෙකකින් පස්සේ pound 38ක් එතකොට pound 38ක් කියන ලොකු ගණක් ඔයගොල්ලෝ දන්නවනේ UK ඉන්නවනේ. ඒ වගේම මේ drop off point එකට ලොකු වියදමක් යනවා මේ parking වලට. ඒකත් online pay කරන්න ඕන මතක ඇතුව ඒ දේවල් කරන්න. හරි. මේ airport එකේ මේ එළියට යන ගමන් තව පොඩ්ඩක් මේ වටේ ඇවිදලා බලනවා. ඉතින් මේ කිට්ටුව තාම ඉන්නවනේ කියලා හිතනවා මට. ආදි සෙල්ලම් කරනවා. ඉතින් එහෙම තමයි. දිප්‍රියංගෙන් වෙන්නීම දුකයි නේ ප්‍රභු. කද කරන්නේද? හරි අපි දැන් ආයේ අර බස් එක ගන්න ඕන. මායි ආදී ආපු බස් එක අරගෙන කාපාක් එකට යන්න ඕන. හරි අපි යන් අර බස් එක රකින්. අපි සියංගෙන් වෙන්නීම දුකක්. මේ තියෙන ට්‍රේන් ස්ටේෂන් එක අන්න ටෝච් එකක් යන ඉන්න පෙන්න. හරි ඔන්න තව ෆ්ලයිට් එකක් එනවා ප්‍රභු. ඔකද හිතන්නේ ඔන්න ඔලුටි ෆ්ලයිට් එකක් යන හදන්නේ. මේ මෙතනට නෙමෙයි කෙලින් එන්නේ, මේ කෙලින් එන්නේ. මෙන්න මේ ලයිට් කෙලින් ගන්නට යන්නේ. හරි මේ පැත්ත බලන්න. හරි ඔන්න හරි හරි ඔන්න ප්ලේන් බලන්න. ආදි ගියලුටි ෆ්ලයිට් එකක් ගියා. යේ. අයියේ. ඔයා අපි හැමදේම කියලා දෙනවා. ඔයාලා බලන්න කරනවා. ඔව්. ඔව් ලක්කි ලක්කි. ෆ්ලයිට් එකක් යන්න හදන්න. ඒක මෙහෙට යන්න ඕනේ මේ පැත්තට. ඔව් මෙහෙට ගිහිල්ලා අරහෙට නෑ නේද? ඔව් ඔව්. ඒක යන වෙන්නේ සීන. වා අදේට සීන කරා. ඒක නෙමෙයි සීලගේ ඒක නෙමෙයි. මේ බ්‍රිටිෂ් ඇවිස් තෙන්සක්. බ්‍රිටිෂ් ඇවිස් එක. ඔන්න දැන් අපි මේ සමරන්දිලගේ තාත්තලගේ ෆ්ලයිට් එක යනකම් බලාගෙන ඉන්නේ. දැන් මේ පාර අපි තුන් දෙනාම වහල් උඩ දැක්ක කාර් එකේ. හරිද? ඔන්න දැන් බලමු ෆ්ලයිට් එක දැන් කියලා දැන් ගොඩක් ෆ්ලයිට්ස් ගියා. අදත් ප්ලේන් ස්පොටින් ම තමයි හොඳේ. මේ දැන් බලමු. අන්න සීහල යනවා අත වනන්න. අන්න දැන් යනවා. ඒකයි විස්තර වෙන ෂෙඩියුල් කරාට ඔයන්නේ අනේ අච්චමයි සීයේ ඒක යනවා ඇති උදේ සරණයි දෙපිටයි සරණයි කියාව ඇති වේද
සතුටු නේද? පරිස්සමෙන් ගියාද නේද? ඒකනේ. ඒ වුණාට මට දුකයි පොඩ්ඩක්. පොඩ්ඩක් දුකයි තමා නේද? ඉතින් අනේ දැක්කද ආච්චි කිව්වා පරිස්සමෙන් යන්න ආච්චි සීයේ හොඳින් ලංකාවට යන්න කිව්වා ආච්චිලායි සීයටයි අපේ ආදී ඇහුණද? අපි මේ පල්ලෙහා ඉඳලා බලාගෙන හිටියා. නේද ආදි? ඔව් ඔව් ඔව්. ඔන්න ආච්චි සීයයි ගියා. දැන් අපි විතරයි ඉන්නේ. දැන් අපි විතරයි ඉන්නේ. දැන් අපි තුන්දෙනයි අපේ යාළුවෝ නේද? ආදි මට දුකයි. මෙන්න මේ චවලන් දිරුවලා. හරිනේ. හරි එහෙනම් අපි අද දවසේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ආදි මාව බලා ගන්නවා කිව්වනේ මට දුක් වෙන්න එපා කිව්වා. ආදි මාව බලා ගන්නවා කිව්වා පින්නවනේ ඔයාට කිව්වා. හිම් කීකී හිටිය ඔය දවස් ටිකේ. ඔයාට තම වාකි කරාබු දාන්න ඕන. කරාබු දාන්න ඕන. හරි අපි කරාබු දාමු දැන් කොණ්ඩේ තවරක්. ඔව්. ඒක නෙමෙයි වෙන්නේ. නෑ අරගෙන ගිහින් ප්‍රතිචාරයක් එකකින්